දැන් මම පිටිපස පළුව නිර්මාණය කරන්න යන්නේ. ඉතින් පිටිපස පළුවට කිසිම ඕපන් එකක් දාන්න නැති නිසා නැම්ම මගේ දෙසට හරවගෙන තමයි මම නිර්මාණය කරන්න යන්නේ. මුලටම නැම්මේ සිට තිරස් රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ උර හිස මිම්ම දෙකෙන් බෙදලා අඟල් භාගයක් එකතු කරමින් අඟල් හත හමාර විදියට නැවතත් මම කලින් ආකාරයට වගේම ලකුණු කරමි. ඊට පස්සේ එතෙන් සිට කලින් ආකාරයටම නැවතත් අඟල් එක හමාරක් පහත් කරලා ඒ හරහා උර හිසට ඇල රේඛාවක් ඇඳලා නැවතත් සකසාගත් උර හිස මිම්ම ලකුණු කර ගන්නවා. කලින් ආකාරයටම ආපහු කරපලයට මුල්ම උර හිස් රේඛාවට සමාන්තර රේඛාවක් මේ ආකාරයට ඇඳ ගන්නවා. ඊළඟට එතැන් සිට පිටුපස සාරි ජැකට් එකේ උසට අඟල් භාගයක් එකතු කරමින් මම පිටුපස ජැකට් එකේ උස ගත්ත අඟල් 16යි භාගයක් එකතු කරමින් 16 හමාරක් විදිහට ලකුණු කරා. අපි පිටිපස පළුවේ අඟල් භාගයක් විතරයි එකතු කරගන්නේ. මොකද පිටිපස පළුවට ඩාට්ස් නැති නිසා අපිට වැඩිපුර මැහුම් වාසි අවශ්‍ය නැහැ. ඒ ලක්ෂ්‍ය හරහා මම මේ ආකාරයට තිරස් රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපේ අත්කට අඳින උස මම කලින් ලකුණු කරපු රැගල් උස ලකුණු කරලා ඒ හරහා තිරස් රේඛාවක් ඇඳ ගන්නවා. ඉතින් මීළඟට තියෙන අපිට කර ගැඹුර ලකුණු කරන්න. ඉතින් ඔයාලට කැමති කර ගැඹුරක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අඟල් 11ක් වගේ ගන්න පුළුවන්. ඔයාලට ඊටත් වඩා ඕන නම් ඊටත් වඩා ගන්න. ඒ තිරස් රේඛාවේ පපුවට හතරෙන් බෙදලා අඟල් භාගයක් එකතු කළ මිම්ම. මීළඟට සාරි ජැකට් එකේ උසට ඇඳපු රේඛාවේ ඉනවට මිම්ම හතරෙන් බෙදලා අඟල් භාගයක් එකතු කළ මිම්ම 7/3 කාලක් විදිහට ලකුණු කළා. මම මේ ආකාරයට රැගල් රේඛාවත් ඉන රේඛාවත් සම්බන්ධ කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති ඉදිරිපස පළුවේ තිබ්බ මැහුම් වාසි ප්‍රමාණය අපි පිටිපස පළුවේ තිබ්බේ නෑ. ඉතින් ඔයාලට ඒ දෙක සංසන්දනය කරලා තේරුම් ගන්න පුළුවන් වෙයි අපිට අවශ්‍ය මැහුම් වාසි කොපමණද කියලා. හරි. මීළඟට යන්නේ අත්කට අඳින්න. අත්කට කලින් ආකාරයටම උර හිස් කොනේ සිට රැගල් රේඛාවට පහළට ලම්බක රේඛාවක් ඇඳලා ඒ රේඛාවේ හරිමැද හොයා ගන්නවා. ඊට පස්සේ ඒ හරිමැද සිට තමා දෙසට අඟල් භාගයක ලක්ෂයක් ලකුණු කරලා කලින් වගේම ඒ හරහා උර හිස් කොනත් රැගල් රේඛාවත් ඇල රේඛාවකින් සම්බන්ධ කර ගන්නවා. මීළඟට උර හිස් කොනින් අඟල් භාගයක් තමා දෙසට රැගල් රේඛාවේ අංශය දෙසින් අඟල් 1/3 කාලක් පහළට ලකුණු කරන ඒ ලක්ෂ දෙක හරහා අපි ඇඳපු ඇල රේඛාවේ මුල හරහා අත්කට ඇඳ ගන්නවා. දැන් අපි පිටුපස පළුව බොහෝ දුරට ඇඳලා ඉවරයි. මීළඟට තියෙන්නේ වැදගත්ම දෙයක් අංශ උස ලකුණු කරගන්න එක. ඉතින් අපි අංශ උසට අඟල් භාගයක් එකතු කළ මිම්ම මං ගත්ත අංශ උස අඟල් 8යි භාගයක් එකතු කරාම 8 මේ ආකාරයට අංශය පැත්තෙන් අත්කට කොනේ ඉඳලා ලකුණු කරගන්නවා. ඊට පස්සේ ඒ හරහා තිරස් රේඛාවක් මේ ආකාරයට අඳිනවා. මේ තිරස් රේඛාව අපි අඳින්නේ අංශ උසට නිසා මේ තිරස් රේඛාව අපේ ජැකට් එකේ උසට ඇඳපු රේඛාවේ උඩට හෝ යටට හෝ ඒ මතට එන්න පුළුවන්. එක එක්කෙනා ජැකට් එකට ගන්න උස අනුව වෙනස් වෙනවා. ඇත්තටම සාරි ජැකට් එකට අඟල් 15 16 16 මාරක් හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඔයාලට කැමති පරිදි ගන්න පුළුවන්. එතෙන් සිට තමයි අපි තවත් අඟල් දෙකක් වැඩිපුර වාටියට එකතු කරන්නේ. මම මේ ආකාරයට තවත් අඟල් දෙක ඒ අංශ උසට ඇඳපු තිරස් රේඛාවෙන් පහළට ලකුණු කරලා අංශය පැත්තෙනුත් අත්කටේ සිට අඟල් 1 එළියට ලකුණු කරලා මේ ආකාරයට වැඩිපුර මැහුම් වාසි තියාගන්නවා. ඉතින් මේ විදිහට මම නිර්මාණය කරගන්නවා. ඔයාල මෙතනදී මතක තියාගන්න ඕනේ විශේෂ කරුණ තමයි අපි වැඩිපුර මැහුම් වාසි එකතු කරන්නේ අංශ උසේ සිට. හරි. දැන් අපි අපේ ජැකට් ටිකේ පිටිපස පළුවත් ඇඳලා ඉවරයි. කපා ගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට නැවතත් කියනවා ඔයාලට පුළුවන් ඕනෑම ප්‍රමාණයකට කර ගැඹුර ගන්න. හරි. දැන් අපි බ්‍රාකට් ජැකට් ටිකේ ඉදිරිපස පළුව පිටිපස පළුව නිර්මාණය කරලා ඇඳලා කපලා ඉවරයි. මීළඟට තියෙන්නේ අපේ ඩාට්ස් අනිත් පළුවට පිටපත් කරගන්න එක. ඉතින් ඔයාලා දන්නවා මගේ මුල්ම වීඩියෝ එක බැලුවා නම් මේ ඩ්‍රෙස් මේකින් කාබන් කොලය
මේ තියෙන වීල් එක මේ ආකාරයට මම මේ දේවල් ප්‍රයෝගී කරගෙන ඩාට්ස් නිර්මාණය කරගන්නවා. ඉතින් ඔයාලට දැන් මේ වෙලාවේ මේ දේවල් නැති ඉවර වෙච්ච පෑනකුත් කාබන් කොලේ වෙනුවට පත්‍ර පිටුවකුත් තියලා ඔයාලට පුළුවන් මේ පේන ආකාරයට ඩාට්ස් පිටපත් කරන්න. ඉතින් මගේ ඩාට්ස් ඇඳට පේන්නේ නැහැ. මම ඒ හිඳ වෙනම ඇඳල ඔයාලට පෙන්වනා නම් ඔයාලට ඩාට්ස් ඇඳට පස්සේ පේනවා නම් ඒක අවශ්‍ය නැහැ අඳින්න. ඉතින් ඔයාලා මේ තුන්වෙනි ඩාට් එක අඳින විදිය බලා ගන්න. කෙලින් මැද රේඛාම දෙපස කොනේම රේඛා දෙකක් තමයි අපේ ඩාට් එක. ඒ කියුවේ අපි අන්තිමට ඇඳපු ඇල රේඛා දෙක. ඉතින් ඔයාලා ආධුනික නම් මේ අඟල් භාගෙත් වටේට මැහුම් වාසි අඟල් එකයි තුන් කාලත් වීල් කරගන්න මම කරන්න යන්නේ නැහැ. ඒ වගේම දැන් ආධුනික කෙනේ පොලියෙස්ටර් රෙද්ද අඳිනවා නම් මේ විදිහට ඩාට් එක පිටපත් කරලා තියාගන්න. ඊළඟට අපිට තියෙන්නේ කරපේසින් කපා ගන්න. ඉතින් පොප්ලින් කෑල මම දෙකට නවලා පිටිපස පළුව කරපේසිම කපා ගන්න, කර හැඩය ඇඳ ගන්න, අඟල් දෙකක් හෝ අඟල් දෙකමාරක් පළලට මේ ආකාරයට කරපේසිම මම ඇඳලා කපා ගන්නවා. ඉදිරිපස පළුව ඕපන් නිසා බලවාටි දෙකකට හෝ ඕපන් එකකට තියලා මේ ඉදිරිපස පළු දෙකට අවශ්‍ය කරපේසිම මේ ආකාරයට කපා ගන්නවා. හරි, දැන් අපි ඉදිරිපස පළුවට අවශ්‍ය කොටස් දෙක පිටිපස පළුවත් නිර්මාණය කළ ඉවරයි. දැන් අපිට පුළුවන් හොඳ රෙද්ද අරගෙන මේ කොටස් දෙක තියලා කපා ගන්න. ඊට කලින් බොහෝ දෙනෙක් මගෙන් අහලා තිබ්බ ප්‍රශ්නෙකට මම උත්තර කියනවා. ජැකට් එකක් ඇඳලා පස්සේ උඩට රෝල් වෙන්නේ ඇයි කියලා අහලා තිනවා. ඒකට විවිධ හේතු තියෙනවා. ඒ විදිහට ජැකට් එක උඩට රෝල් වෙන්නේ ඕනවට වඩා ජැකට් එක ඇඟට හිර වුණාමත් එහෙම වෙනවා. ඒ වගේම ඉදිරිපසට වඩා අංශය කොට වුණොත් එහෙම වෙනවා. ඒ වගේම මිමි හරියට හදාගත්තේ නැති වුණාමත් ආදී විවිධ හේතු එකට බලපානවා. ඉතින් අපි ඒකට කරන්නේ ජැකට් එක ටිකක් බර කරනවා. අපිට පුළුවන් වෙල්බෝන් දාන මේ යට එහෙමත් නැත්නම් ස්ටිප් එකක් මේ කොටසට අලවන්න පුළුවන්. නැත්නම් මේ ඔයාලට පේන ආකාරයට තවත් ලයින් කොටස් දෙකක් කපා ගන්නවා. දැන් මම මේ කරන්නේ ඔයාලට පේන ආකාරයට රෙදි කොටසක් දෙකට නවල තවත් පොප්ලින් එකෙන් කොටස් දෙකක් කපා ගන්නවා. එතකොට දෙපසට අල්ලද්දි ලයිනින් කොටස් දෙකයි හොඳ රෙද්දයි බැගින් කොටස් තුනක් ඇල්ලෙනවා. ඉතින් ආධුනික කෙනෙක් දැන් පොලියෙස්ටර් රෙද්දකින් කපල කොටස් දෙකක් තියෙන නිසා තවත් කොටස් දෙකක් මේ ආකාරයට කපා ගන්න. ඉතින් ඔයාලට කැමති නම් ස්ටිප් එකක් උනත් මේ විදිහ මේ ක්‍රමයේ උනත් නිවැරදි කැමති ආකාරයකට ඒ විදිහට සකස ගන්න පුළුවන්. ඊළඟට අපි කරන්නේ හොඳ රෙද්දේ මේ කොටස් තියලා කපා ගන්න එක. හොඳට බලා ගන්න. අපි ජැකට් එකේ ගොඩක් රෙදි නැති නිසා අවශ්‍ය පරිදි නවාගෙන තමයි මේ රෙදි කොටස් කපා ගන්න ඕනේ. මුලටම මම මේ විදිහට නැම්මකට පිටිපස පළුව තියලා පින් කරගන්නවා. ඊට පස්සේ ඉදිරිපස කොටස් ටික, ඉතින් ඉදිරිපස කොටස් බලවාටි වලට ඇඳපු නිසා අපි මැදට තියලා තමයි තියාගන්නේ. හොඳ රෙද්දෙන් කොටස් දෙකයි අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ පිටිපස පළුවෙන් එක කොටසකුත් ඉදිරිපස පළුවේට අපිට කොටස් බැගින් අවශ්‍ය වෙනවා. ඉතින් මම මේ විදිහට පින් කරගන්නවා. මෙතනදී ඔයාල හොඳට මතක තියාගන්න ඕන විශේෂම කරුණක් තමයි අපි ලයිනින් කරනවා නම් මේ විදිහට ලයින් කොටස් තියලා හොඳ රෙද්ද වටේට අඟල් කාලක්වත් තියලා තමයි කපා ගන්න ඕන. ඔයාලට ඕන නම් ඇඳ ගන්න පුළුවන් වටේ, නැත්තම් අඟල් කාලයක වාසි තියලා කපා ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි අපි ජැකට් එකට ගන්න රෙද්ද සමහරකට සිල්ක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ මන් දැන් භාවිතා කරපු රෙද්ද හරි වෙන ඕනෑම රෙද්දක් වෙන්න පුළුවන්. අපි ලයිනින් එක අල්ලද්දි සමහරකට අපේ ඒ රෙද්ද එක ගානට කැපුවොත් අපේ අතින් වැරදිලා අඩුවෙන් මහද්දි හැකිලෙන්න පුළුවන්. ඒ හින්දා අපි කොයි එකටත් හොඳ රෙද්දෙන් අඟල් කාලක් වගේ වැඩිපුර තියලා තමයි කපා ගන්න ඕනේ. ඉතින් මේක විශේෂ කරුණක්, ඔයාලා හොඳට මතක තියාගන්න. මම මේ විදිහට අඟල් කාලක් තියලා වටේටම කපා ගන්නවා. කොට අතක් තමයි මෙතනට දාන්නේ. ඉතින් ඇත්තටම මම මේ ජැකට් එකේ රෙදි වැඩිපුර ඉතුරු වුණා. මොකද මම මේ සාරිය ඔසරියට කඩපු නිසා. ඉතින් මම අත ලයිනින් කරන්නේ නැහැ. ඔයාලා අතත් ලයිනින් කරගන්නවනම් මුලටම පොප්ලින් රෙද්ද අත ඇඳලා ඊට පස්සේ හොඳ රෙද්ද කපා ගන්න.
මම මේ රෙද්ද වෙනදා ආකාරයටම හතරට නවලා අත් දෙකම එකපාරට කපා ගන්න හදන්නේ තනි නැම් මගේ දෙසට හරවගෙන මුලට මම ලක්ෂයක් ලකුණු කරලා අත සම්පූර්ණ දිග ලකුණු කරනවා මම මේ කළු පාට කොටස මගේ වාටියට ගන්න හදන්නේ විශේෂ වෙනසක් නැහැ සාමාන්‍ය ආකාරයට කලින් ආකාරයටම මම මූලික අත තමයි මෙතනදී අඳින්නේ ඉතින් අත උස විදිහට මම මේ ආකාරයට කළු පාට කෑල්ල වාටියට රැදෙන විදිහට ගන්නවා මේ මුදුන ලක්ෂයේ ඉඳගෙන සම්මත අඟල් 4 මාර පපුව අඟල් 36ට අඩු නම් අඟල් 4 මාරකු පපුවත් අඟල් 36ට වැඩි නම් අඟල් 5කු මේ මුදුනේ දක් සම්මත පහලට ලකුණු කරනවා. ඉතින් අද අලුතින් බලන කෙනෙක් නම් මේ අත නිර්මාණය කරන ආකාරය පරණ වීඩියෝ බලන්න. ඔයාලට තවත් පැහැදිලි වේවි. මම අද මෙතනදී වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ ඒ ලක්ෂ්‍යත් වාටිය ඇඳපු රේඛාවත් හරහා මම තිරස් රේඛා මේ ආකාරයට ඇඳ ගන්නවා. ඒ වගේම අත උසට අඟල් භාගයක් එකතු කළ මිම්මත් ලකුණු කරලා තිරස් රේඛාවක් ඇඳ ගන්නවා. සම්මත අඟල් 4 මාර හෝ අඟල් 5 ලකුණු කරපු ලක්ෂයේ ඇඳපු මේ තිරස් රේඛාවේ අපි ගත්ත රැගල් උස මම අර ඔයාලට කිව්ව ආකාරයට ගත්ත රැගල් උසට පපුව අඟල් 36ට වැඩි නම් ඒ රැගල් උසට අඟලක් එකතු කළ මිම්මත් පපුව අඟල් 36ට අඩු නම් ඒ මම කිව්ව රැගල් උසට අඟල් භාගයක් එකතු කළ මිම්මත් මේ රේඛාවේ ලකුණු කරනවා. ඒක විශේෂයෙන් මතක තියාගත යුතු කරුණක්. හරි. ඊළඟට අත උසට අඟල් භාගයක් එකතු කරපු උසට පු රේඛාව අපේ අත අග වට දෙකෙන් බෙදලා අඟල් භාගයක් එකතු කළ මිම්ම මගේ අත අග වට 11යි කාලයි දෙකෙන් බෙදලා අඟල් භාගයක් එකතු කළ අඟල් 6යි 8න් 1ක් විදියට ලකුණු කරනවා. අත අග වටට අඟල් භාගයක් වගේ එකතු කරාම ප්‍රමාණවත් මොකද ජැකට් එකේ අත අපි තදට මහන නිසා. හරි. ඊළඟට මුදුනේ ලක්ෂ්‍යත් සම්මත අඟල් 4 මාර හෝ 5ට ඇඳපු රේඛාවේ ලකුණු කරපු ලක්ෂ්‍යත් ඇල රේඛාවකින් වෙනද ආකාරයට සම්බන්ධ කර ගන්නවා. ඊළඟට ඔයාලට මේ පේන ආකාරයට රැගල් රේඛාවත් අත දිගට ඇඳපු තිරස් රේඛාවේ ලක්ෂ්‍යත් සම්බන්ධ කර ගන්නවා. ඊට පස්සේ වාටිය රේඛාවත් මේ විදිහට මම පොඩි ඇලයකට සම්බන්ධ කර ගන්නවා. ඊළඟට කලින් ආකාරයට මේ මුදුනේ ලක්ෂයේ සිට රැගල් රේඛාවට ඇඳපු ඇල රේඛාව ටේප් එක ආධාරයෙන් කලින් ආකාරයට වගේම සමාන කොටස් 4කට බෙදා ගන්නවා. ඊළඟට මම කලින් අත අඳින ආකාරයට අඟල් භාගයක් මේ දෙවනි ලක්ෂයෙන් එළියටත් හතරවෙනි ලක්ෂයෙන් අඟල් භාගයක් ඇතුළටත් ලකුණු කරලා අපේ සාමාන්‍ය ඇඳුමේ අත විදිහටම අත නිර්මාණය කර ගන්නවා. මේ විදිහට මුදුනේ සිට අඟල් භාගය හරහා මැදින් ගෙවිගෙන යනසේ අත්කට ඇඳගත්තා. හරි. ඊළඟට අපි කරන්නේ මේ ඔයාලට පේන ආකාරයට තිරස් රේඛා කොන්වල ඉඳගෙන අඟල් 1මාර බැගින් ඉදිරියට වැඩිපුර මැහුම් වාසි තියලා මේ ඔයාලට පේන ආකාරයට අතට අඟල් 1මාර බැගින් වැඩිපුර මැහුම් වාසි තියාගන්නවා. ඔයාලත් අඟල් 1මාර මැහුම් වාසි තියාගන්න. ඊළඟට මම කරන්නේ විශේෂ දෙයක් හොඳට බලාගන්න මේ ඇඳපු අත්කට ප්‍රමාණය මුඩටම මේ විදිහට අත කපන්නේ නැතුව ටේප් එක වක්‍රාකාරව තියලා මැනගන්නවා මේ වක්‍රාකාර රේඛා අපි මනින්දි සාමාන්‍යයෙන් ටේප් එක මේ විදිහට තමයි තියන්නේ හරි මම මේ අඟල් එකමාර නැතුව මේ වක්‍රාකාරව අපි නිර්මාණය කරපු කොටස මැන්නට පස්සේ අඟල් 9මාරක් වගේ එනවා දැන් මම බලන්න යන්නේ මේ අපි නිර්මාණය කරගත්තු අතත් මගේ ජැකට් එකේ අත්කටත් සමානද කියන එක තමයි ඊළඟට මම මගේ ජැකට් එකේ ඉදිරිපස හෝ පිටිපස කැමති පළුවක් අරගෙන ජැකට් එකේ උරහිසින් අඟල පහළට ලකුණු කරලා එතෙන් සිට මේ අත්කට වට මැනගන්නවා ඉතින් අඟලක් පහළට ලකුණු කරලා මැනපු හේතුව ඔයාලට මේ ජැකට් එක මැහුවට පස්සේ තේරෙවි ඉතින් එහෙම දැන් මම ඔයාලට පළු දෙකම මැනලා පෙන්නවා කලින් මගේ අතේ අත්කට වට අඟල් 9මාරක් තිබ්බා ඉතින් මේ ජැකට් එකෙත් මගේ අඟල් 9මාරක ප්‍රමාණයක් පෙන්නනවා ඒ කියන්නේ අපේ සාරි ජැකට් එකේ අත්කට අපේ අතයි අපේ නිවැරදිව මැනලා ඇඳලා තියෙනවා ඉතින්
අපිට අපේ අත සහ අත් කට නිවැරදිව ඇඳලාද කියලා බලා ගන්න පුළුවන් මේ ක්‍රමයෙන් ලොකු වෙනසක් මේ අතෙත් ජැකට් එකේ අත් කටෙත් තියාගන්න එපා අඟල් භාගයක් වගේ වෙනසක් තිබ්බොත් ප්‍රශ්නයක් නැහැ ඊට වඩා තියාගන්න එපා ඉතින් එහෙම වෙනසක් තිබුණොත් මෙතනදී මාවල්ට හදා ගන්න පුළුවන් නිසා තමයි මම කියන්නේ මෙතනදීම මැනලා බලන්න කියලා එතකොට අපිට සාරි ජැකට් එකේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කෙලින්ම මහලා ආපහු ලිහන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඉතින් ඔයාලා මගෙන් අහපු ප්‍රශ්න තිබුණා අත සම්බන්ධ කරද්දි උරහිසින් හැලීම ආදී විවිධ හේතු මේ හැමදේම මෙතනදී අපි මේ විදිහට අපි පරීක්ෂා කරලා බැලුවාම ඒ හැමදේම වළක්වා ගන්න අපිට පුළුවන්. දැන් මගේ මේ ජැකට් එකේ අත්කට අතේ ගානටම ආවට ඔයාලගේ වෙනසක් වුණත් බය වෙන්න එපා. මේ විදිහට ඔයාලා හදාගන්න එතකොට ප්‍රශ්නයක් නැහැ. අත්දැකීම් එක ටික දවසක් යද්දී ඔයාලට ජැකට් එක ඒ විදිහටම අත්කටයි ජැකට් එකේ අත්කටයි දිවරදිව එක ගානට නිර්මාණය කරගන්න පුළුවන් වේවි. ඊළඟට මම මේ අත් දෙක ඉදිරිපසට අල්ලන කොටසේ තවත් අත පොඩ්ඩක් ගැඹුරට කපනවා. මේක හොඳට මතක තියාගන්න විශේෂ කරුණක් අපි සාමාන්‍ය ඇඳුමක අත නිර්මාණය කරලා මේ විදිහට කරන්නේ නැහැ. නමුත් මේ සාරි ජැකට් එකේ අපි ඉදිරිපසට ඇල්ලෙන පැත්තේ තව ටිකක් ගැඹුරට පොඩ්ඩක් කපා ගන්න. මේ ඔයාලට දැන් පේනවා ඇති මම හරියට ඉදිරිපස පළු දෙක හදා ගන්න ඔයාලා සාරි ජැකට් එක මහද්දි පොඩ්ඩක් තියලා බලන්න ඔයාලට හුරු නැත්තම් ඉදිරිපස ඇල්ලෙන පැත්ත මේ විදිහට හොයාගෙන මේ විදිහට මම ඉදිරිපස පළු දෙක එකමත එක තියලා මේ ඔයාලට පේන ආකාරයට මම අර මුලටම ලකුණු කරපු කොටස් ඔයාලට දැන් පේනවා ඇති ඒ තුන්වෙනි කොටසේ අඟල් භාගයක් ඇතුළට ලකුණු කරලා කොටස අතර මේ ආකාරයට අර අඟල් භාගය හරහා මේ විදියට ඇඳ ගන්නවා. මෙහෙම කරන්නේ අත් දෙක ඉදිරිපස කොටසට විතරයි ඒක මතක තියාගන්න. අපිට ඇත්තට මේක එකපාරටම කපන්න පුළුවන්. ඉතින් මම මේ විදියට ඔයාලට ඇඳලා පෙන්නන්නේ ඔයාලට පහසුවෙන් තේරුම් ගන්න. ඉතින් මම මේ ආකාරයට පොඩ්ඩක් වක්‍රාකාර කරලා මේ විදියට අඟල් භාගය තනින් කපා ගන්නවා. ඔයාලට ඉදිරිපස අත් දෙක හොයා ගන්න අපහසු නම් මාක් එකක් මේ ආකාරයට දාගන්න. දැන් අපි අත් කොටස් දෙක නිර්මාණය කළ ඉවරයි ඊළඟට අපිට අවශ්‍ය වෙන්නේ හක්ස් අල්ලන්න පටි දෙකක්. ඉතින් එක පටියක් අපි අඟල් එකහමාරක් පළලටත් අනෙක් පටිය අඟල් තුනක් පළලටත් ගන්නවා දිග විදිහට පටි දෙක ටිකක් දිගට ජැකට් එකේ උසට ඒ හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඔයාලට ඒ පටි අවශ්‍ය නම් ජැකට් එකේ රෙද්දනොත් එහෙමත් නැත්නම් වෙනත් ගැලපෙන රෙද්දකින් හරි කැමති රෙදි කෑල්ලකින් අල්ල කපා ගන්න පුළුවන්. ඉතින් මම ජැකට් එක ගත්ත රෙද්දෙන්න මේ ආකාරයට කපා ගන්නවා. ඉතින් දැන් අපි බ්‍රාකට් සාරි ජැකට් එක සම්පූර්ණයෙන්ම ඇඳලා ඉවරයි. මීළඟට තියෙන්නේ අපිට මේක මහ ගන්න. ඊට මම ඔයාලට කලින් කිව්වා වගේ මට මේ ජැකට් එක ඉතාමත් සුළු කාලයකින් කියලා දෙන්න තිබුණා. නමුත් මම මෙච්චර දිගට මේක දීර්ඝව විස්තර කරේ කිසිම දැනුමක් නැති කෙනෙක් ඉන්නවා නම් එයාලට මේක ගොඩක් වැදගත් වෙන නිසා. ඉතින් ඇත්තටම මේ ජැකට් එක ඔයාලට විනාඩි 15ක් 20ක් වගේ ඉතාමත් සුළු කාලයකදී රෙද්දේ ඇඳලා කපා ගන්න පුළුවන්. ඉතින් මම මීළඟ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා මේක විනාඩි 20ක් වගේ සුළු කාලයක් ඇතුළත මසා ගන්න ආකාරය. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවතත් හමු වෙමු.